අපි මුලින්ම අපේ ආයතන පිරිසුදු කරා ගන්න ඕනේ, පවිත්‍රව පවත්වාගෙන යන්න ඕනේ, ආචාරශීලී සේවය ලැබෙන්න ඕනේ. ඒක තමයි අපේ සේවක මහතුරුන්ගේ අපේ එකම බලාපොරොත්තුව, ආචාරශීලී සේවය අපේ ආයතනයට ලැබෙන්න. මේක ආණ්ඩුවේදී මේක කොහොමද ඕන එකක් අපිට ඇති දෙයක් නෑ, අපිට ලැබෙන දෙයක් නෑ, ඔන්න ඔය අනික් අය කරන්නම් වාලේ අපිත් කරමු කියන ආකල්ප නෙවෙයි. අපෙන් කෙරෙන්න ඕනේ මෙහෙවර පිළිබඳව ආචාරශීලී වෙලා, මිත්‍රශීලී වෙලා අපේ ජනතාවට අපේ සේවය අපි ලබා දිය යුතුයි. අපි කරුණාවෙන් සලකන්නේ අපිට දුර්වලයින්ට. දුර්වලයි කියලා කියන්නේ මේ අය දුර්වලයි කියලා හෙලා තලා දැකීමක් නෙමෙයි, අපෙන් යම් උපකාරයක් කරන්න පුළුවන් කෙනෙකුට තමයි අපි කරුණාවෙන් සැලකිය යුත්තේ. අපි ගාවට මේ ECT එකට එහෙම නැත්නම් අපේ ඩිපෝට එන්නේ අපෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වෙයි. එක්කෝ විදුලි සේවාවක් ලබා ගන්න, නැත්නම් බිඳවැටීමක් ගැන වාර්තා කරන්න, නැත්නම් බිලක් ගෙවන්න, එහෙම නැත්නම් ලයිට් කණුවක් තියෙන තැනින් මාරු කරගන්න, මීටරයක් අලුත් කරගන්න, මොනවා හරි අපෙන් සේවාවක් කරගන්න ඉන්නේ. අපිටයි එයාට මෙහෙවර කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ඒ එන පුජ්‍යලයා තමයි වටිනාම පුජ්‍යලයා. අපි ඒ අයගේ මුදලෙන් තමයි අපි යැපෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ අපි සියලු දෙනා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔහු කෙරේ අපි කරුණාවෙන් අපේ කටයුත්ත ඉටු කරලා දෙන්න ඕනේ. ඒක තමයි අපේ මනුස්සකමේ වගකීම. පඩිපතේ අපට ලැබෙන ඒ රුපියල් සතවල වගකීම. ඒක මම හිතනවා අපේ විදුලි බල මණ්ඩලයේ අපි හැම කෙනාම තරයේම සිතට ගන්න ඕනේ. අපිට දුරකථන ඇමතුමක් එනකොට ඩිපෝට අහවල් තැන බිඳ වැටීමක් තියෙනවා කියලා බොහොම කරුණාවන්තව ඒකට ඇහුම්කන් දීලා ඒ කටයුත්ත කරන්න ඕනේ. ඒක තමයි ඒ කරුණාවන්තකමේ සංකල්පේ. අන්න ඒක අපේ විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකින්ගේ හදවත් තුළ දැල්විය යුතු දෙයක්. අපි මේක බලහත්කාරයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජපානයේ විදුලි හිඟයක් තියෙනවා. ජපානයේ දියුණු රටා විදුලි හිඟයක් තියෙනවා. ඇයි? අර පුකුෂීමා බලාගාරය ගිය නිසා. අද ජපානයේ සෑම පැයකටම විනාඩි 15ක් මේ වායු සමන යන්ත්‍ර AC වහලා දාන. මොකද ඒක යාන්ත්‍රික පද්ධතියක්. තරමක් දුරට ස්මාර්ට් ග්‍රිඩ් එකක්. පාරිභෝගිකයට කිය කී ඉන්නේ නැහැ. අර අපේ කන්ට්‍රෝල් සෙන්ටර් එකෙන්ම ඒක ඕෆ් කරලා දාන. දැන් අපිත් ලංකාවේ අඳුරලා දීලා තියෙන ඒ වගේ බලපද්ධතියක් කෝට්ටේ සම්පූර්ණම ලෙකෝ බලපද්ධතිය ඇතුලේ. ඒක ඇතුලේ අපිට අද සෑම කෙනෙක්ගේම නිවසේ විදුලි උපකරණ තමන්ගේ ස්මාර්ට් ෆෝන් එකෙන් පාලනය කරන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකෙන් ලයිට් දාන්න පුළුවන්, වහන්න පුළුවන්. ඔක්කොම අද ඒ කෝට්ටේ මාදිවල ප්‍රදේශයේ අපි දැන් ඒක කරගෙන යනවා. ඒ වැඩපිළිවෙල ඒක රටේම ක්‍රමක්‍රමයෙන් කරගෙන යන බලාපොරොත්තු. ඒ වගේ බලහත්කාරයක් මෙහි කළා නැහැ. චෙන්නයි නගරේ ගිය සතියේ ඉඳන් දවසකට පැය දෙකක් ලයිට් කපනවා. සියලුම ඉහළ ගණයේ නිෂ්පාදකින්ට කියලා තියෙනවා සතියකට දවස් දෙකක් වැඩ කරන්න එපා නිෂ්පාදනය. අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් හොලිඩේ එකක් දීලා තිනවා ඒගොල්ලන්ට. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ඇරෙන්න සෑම ප්‍රාන්තයකම විදුලිය කපනවා. සමහර අය කටකතාවට හිනා මේ ලංකාවේ තමයි ආසියාවේ වැඩිම විදුලි බිල කියලා. මේ රටවල 24 පෑම විදුලිය දෙන්න බෑ. ඒ විදුලිය දෙන්නේ ඩීසල් වලින් ඒ අදාළ කම්පැනි කට්ටිය. ඒ අයගේ බිලේ ඒ ඩීසල් බිල තියෙනවා. ඒක ආණ්ඩුවේ බිලේ නෑ. අපේ ආණ්ඩුව 24 පෑම මේ විදුලිය ලබා දෙන නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ පැන්නේ කියලා තියෙන්නේ. ඒ නිසා මේ කලාපයේ ඔය ලංකාවේ විදුලි බිල වැඩි කියලා කියන ඈවොන්ට ඒ කතාව අසත්‍යයක් බව කියන අතරේ කියන්න ඕනේ විදුලි බිලේ ඇත්ත බර දරන්නේ ඉන්දියාවේ, පකිස්තානයේ, බංගාලි දේශයේ ආණ්ඩුව නෙවෙයි, අදාළ සමාගම් කට්ටිය. ඒ දෙකේ එකතුව ගත්තම සමාගමේ විදුලි බිලයි ආණ්ඩුවේ බිලයි ගත්තම ලංකාව වගේ කීප ගුණයක් ඒගොල්ලන්ගේ විදුලි බිල. ඒ නිසා තොරතුරු නොදැන මේ ක්‍රියාදාමය ගෙනිනවා. අනික